අපගේ ජනාධිපති තුමා ඇතුළු මේ අපේ ත්‍රිවිධ හමුදාවේ මේ රණවිරුවන් එක්ක මේ කරන උදාර සේවය අපි අගය කළ යුතුයි. අවුරුදු 60ට වැඩි කට්ටියට පොලිමක් නැහැ. මේම කාර්යභාරයට ගෝඨාභය ජනාධිපතිතුමා සහ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා යුද හමුදාපති කරන මේ සේවය ඉතාමත් මහඟු සේවයක්. සැමට ගොඩක් පිං ඇත්තටම. කොළඹ නගර සභාවේ මහජන පුස්තකාලය වැඩ කරන සේවිකාවක් මේ එන්නත ලබා ගැනීමට අපි හැම අවස්ථාවකම උත්සාහ කරා. නමුත් නැසි ක්‍රමවේද නැතිකම නිසා දෙවෙනි අවස්ථාවේදී විදගන්න බැරි වුණා. නමුත් අද මේ ස්ථානයට පැමිණුණාම මම දැක්කා යුද හමුදාව මැදිහත් වෙලා ඉතා ක්‍රමවත්ව හසුරුවමින් මේ කටයුත්ත කරගෙන යන බව. පළවෙනිම අපි ආවා ෆෝම් එකක් දුන්නා අපිට. ඊට පස්සේ එතන ඉඳලා මේ හමුදාවේ නිලධාරීන් අපිව ඩේටාබේස් එකකට අපිව එන්ටර් කරගත්තා. මම හිතන්නේ ඒකෙන් කෙලින්ම හරියටම ගණනය කරනවා හමුදාවෙන් කී දෙනෙකුට එන්නත හරියටම ගහනවද කියලා. එන්නත් කරනේදී හරියට ප්‍රමුඛතා පිළිවෙල, ඒ කියන්නේ වයසක කට්ටියට කෙලින්ම හමුදාය කට්ටිය ඇවිල්ලා උදව් කරලා හරියට මේ තැනට ප්ලේස් කරනවා. ඒ කියන්නේ ඒකට ප්‍රමුඛතාවය දෙනවා. ඒක තමයි මෙතෙන් හිඳුනේ හමුදාවේ අපිට යුද්ධ කාලෙදිත් ඒ කට්ටිය අපේ ජීවිත බේරුවා. අපේ ජීවිත බේරන්න ඇවිල්ලා තියෙනවා යුද්ධ හමුදාපති ඇතුළු ඒ කාර්ය මණ්ඩලයට, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට, අපගේ මහ ජනතාව වෙනුවෙන් අපගේ ප්‍රයත්නාවේ පුදගන්න. මට ඇත්තටම මම හරි පැහැදීමක් ඇති වුණා මෙතන වැඩපිළිවෙල ගැන. හිතාගන්න බැරි විදිහට ඕගනයිස් කරලා තිබුණා. කෙලීම ආපු අයට පිළිවෙලකට පෝලිමෙන් තිබුණා, වැඩිහිටිය අයට පෝලිමෙන් නැතුව ගන්න තිබුණා ඇතුළට. ඊට පස්සේ එතනදී හොඳ සැලකිලිමත් විදිහට, වැදගත් විදිහට, ගෞරවවන්ත විදිහට සැලකලා ඇතුළට ගත්තා. ඉතින් මට මේක හොඳ පැහැදිලිකමක් තියෙනවා මෙතන මේ මම මෙතන මේ වෙන යුද හමුදාව ඉදිරිපත් වෙලා කරන මේ සේවය සම්පූර්ණම වෙනස් ආකාරයේ අත්දැකීමක් වුණා මට. පිළිවෙලට විසීම සංසුම්භාවයෙන් හැමෝම ඇවිල්ලා මේ එන්නත කරගත්තා. හරිම සතුටුයි මේ විදිය වැඩසටහන කරනවට, මේ විදිය කළමනාකරණය කරලා වැඩක් කරනවට. ඉතින් දැන් මගේ අත්දැකීම තමයි මේක හරිම පිළිවෙලට නිදහසේ කරපු කාර්යයක්. හරිම සතුටුයි. ඇත්තටම මේ වැඩ මේ දිගටම කරගෙන යන්න ඕනේ. මොකද මේ දැන් මේ අපේ රට පත් වෙලා තියෙන තත්ත්වෙත් එක්ක මේ ඉස්සරහට මේ විදිහම කරගෙන ගිහලා ඇත්තටම දැන් මෙතන පොලිම වුණත් සෑහෙන හොඳට මේ කළමනාකරණය වෙනවා. ඉඳා වැඩි ලොකු වෙලාවක් පොලිමින් ඉන්නුනේත් නැහැ. ඉතින් මේ වගේම තව ඉස්සරහට තියෙන ටිකත් මේවා කල්ලි වෙලා මේක මේ අර යුද හමුදාවයි ඔක්කොම ත්‍රිවිධ හමුදාවම එකතු වෙලා මේවා කරන වැඩේ හොඳයි අපේ රට. මොකද මේ වෙසෙරෙන් ගොඩ ගන්න අපි මේ වගේ තව මහන්සි ඉන්න ඕනේ. ඇත්තටම ජනතාවකෙත් මේ වගේ කැපීමක් තියෙන්න ඕනේ. පොලිමේ ඉන්නකොට කවුරුනත් මේ කෑ ගහන්නේ මොකුත් නැහැ. වැඩේ කරලාගෙන යනවා. ඇත්තටම හොඳයි. ඉතින් අපි ජනපතිතුමාටත් ඇතුළු මේ හමුදාවටත් ඔක්කොම ස්තුති කරන්න ඕනේ මේ කරන වැඩේට. breaking.lk